බැන්නේ නෑ මේ බැන්න නෙමෙයි මේ බැන්න නෙමෙයි මම මෙහෙම නෙමෙයි බයින්නේ මට හොඳට බයින්න පුළුවන් ඒත් එහෙනම් මේ අහිංසක දරුවන්ට ඔන්නම 6 4 කියලා දෙනවා සීබ්‍රා උඹ අහගන්න විශේෂයෙන් ආ බලන්න මේ පැත්ත ඔය අතේ තියෙන මොකද්ද ඔය තියෙන්නේ ආයක තියහම බිමින් දෙසකින් හා හරි කොන්ද කෙලින් ඇනලීඩා වගේ මු සත්‍යවාදියා දෙපස බලනවා බලලා බුද්ධිමත් විදිහට තමයි වැඩ කරන්නේ බూరుව බලන්න එක පැත්තක්. ඌ බලනවා මේව නැහැ පිස්සුද? ඇයි මට පේන්නේ නෑනේ? ඔය කණුව ළඟ ආ ඉරි ඉරි සීබ්‍රා හා මෙහෙ මෙහෙ අයියෝ යකෝ කියලා කඩගත්තේ නෑ මේ පැත්ත බලපන් පුතේ. ඔය වැඩ කර ඔය මෙහෙමයි. උගන්නන අතර වැඩ කරනකොට आलोके गुरुवरेक ඒ සර් පොඩ්ඩක්වත් කැමති නෑ මේ 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 වෙන වැඩ කරනකොට පන්තිවල වෙන වැඩ කියන්නේ මේ උගන්වන වෙලාවට වෙන වෙන කතා බහ කරනකොට එක එක වැඩවල කරන දැන් ඔහොම එහෙම නටන හිටිය නම් කෙලිම නැගිට්ටෝ එළි අපි මේ 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 දඬුවම් දෙන්නේ නැති එකේ වැරද්ද දුන්නා නම් හරි ඌ නැමිලා අර දෙසයකට ඕ ගැඩවිලා වගේ හරි බලන්න මේ පැත්ත ඔය ඔහොම උනාම් පුතේ ගුරුවරයාගේ හිතරි දෙනවා ඒක කරන්න එපා ඒ සර් තමයි මට 6 4 කියලා දුන්නේ. ඇයි? අම්මා අපදිනේ නේද? සමහරට මේ පන්තියේ දරුවෝ ඇති තාම 6 4 දන්නේ. තාම දන්නේ. 6 4 දන්නවා නම් ඔය වැඩේ කරන්නේ. තේරෙනවද? ඉතින් 6 4 දැනගන්න ඕන. මොකද 6 4 කියන්නේ? වෙලාවද? මොකද 6 4 කියන්නේ? ආගන්න ඉසර ඉසර ළමයි ගෙවල් වල ඉන්නකොට පුංචිය උන් උන්ව තුරුළු කරා ආච්චිලා කතන්දර කියනවා සීයලා කතන්දර කියනවා තාත්තා දරුවා ළඟට ගන්නවා දැන් සමහර දරුවෝ තාත්තා දකින්නේ මාස 6කට සැරයක් හෝ 4කට සැරයක් ඌ ඒක තමයි 6 4 කියලා දන්නේ ඒක එහෙම නෙමෙයි ඒ කාලේ උනේ හරි සුන්දරයි උදේට එකතු වෙලා තාත්තයි අම්මයි දරුවොත් එක්ක එක මේසෙ එක්ක එහෙම නැත්නම් එක පිලේ එහෙම නැත්නම් එක ගෙදර ඔය පැදුරක් හරි එලාගෙන උන් බත් කනවා එකට දැන් නැහැ නේ මේ දැන් සමහර අම්මයි තාත්තයි තරහයි දරුවෝ දැකලවත් නැහැ බහුතර කාලෙකින් උඩ කාලෙකින් අම්මයි තාත්තයි එකට එකතු වෙලා බත් කනවා බත් කෙසේවත් දීග කනවා ඒකවත් දැකලා නැහැ ඉතින් දැන් දරුවන්ට මේ මේ අත්දැකීම නැති හින්දා තමයි ඒ දෙමාපියන් ඈත් වෙන්නේ හොඳයි අපි හිතමුකෝ දෙමාපියෝ දෙන්නත් නේ තරහමයි කියලා එතකොට දරුවෝ ඉස්සරහා හරි හොඳට ඉඳගෙන දරු වෙනුවෙන් මේක කරන්න ඕනේ අහගන්න. ඉස්සර ඉතින් ඔය ආච්චිලා සීයලා ළමයි ළඟට අරගෙන මේ 6 4 කියලා දෙනවා. ඉතින් ඉස්සරහා කට්ටිය 6 4 දන්නවා. සමහර විට මේ පන්තිවල දරුවන්ගේ දෙමාපියොත් තාම 6 4 දන්නේ. හැබැයි අපි අහලා තියෙන්නේ 6 4 නොදන්නා ලදරුවෙකු ගා එහෙම නේ දහන්නේ. ඔයාලා නිකන්වත් ඔයාලා තියෙනවද 6 4 කියන්නේ මොකද්ද කියලා. හොඳයි එහෙනම් ගිහලා දැන් අද ගෙවලනේ ගිහලා කියන්න ඕනේ. අම්මේ ඔන්න අප්පච්චි ඔන්න මුතුකල සර් අද අපිට 6 4 කියලා දුන්නා. තේරුණාද?
ඉතින් එහෙනම් මේ අයින්ස් එක දරුවන්ට ඔන්නම 6 4 කියලා දෙනවා. සීබ්‍රා උඹ අහගන්න විශේෂයෙන්. ආ. බලන්න මේ පැත්ත. ඔය අතේ තියෙන ඔය මොකද්ද ඔය තියෙන්නේ? ආයෙක තියන් බිමින්. දෙසකින් හා හරි. කොන්ද කෙලින්. ඇනලීඩාව වගේ මෝ. කොන්ද කෙලින් හා පුෂ්ඨමංසික් වගේ ඉඳන් බලන්න. අද මේ පැත්ත හැරිලා ආ හරි. ඔය ළඟ ඉන්න දරුවෝ පොඩක් ඔය කොන්ද කෙලින් කරලා අල්ලන්න බලන්න මට නිකන් මේ මේ ආ හරි හා. මට ලැජ්ජා කරන්න. මට ලැජ්ජා කරන්න ඕන උන්ට කොන්ද කෙලින් කරගන්න. දැන් හය කියන්නේ දිව්‍ය ලෝක 6ට. මොකද හය කියන්නේ දිව්‍ය ලෝක 6ට. දරුවනේ තියෙනවා දිව්‍ය ලෝක 6ක්. හරිද? දැන් මේවා ඕන කෙනෙකුට කියකි නැහැ කියලා. මේවනේ ඔය ඔය බොරු අරවා මේවා බොරු කියලා. ආන් එහෙම කියන එක මොනවද දන්නේ නැත්තේ? 6 4 දන්නේ. 6 4 දන්නේ. එනිසා අපිට 6 4 නොදන්න අයගේ අදාළ නැහැ. දැන් මේ දරුවෝ 6 4 දැනගන්න යන්නේ. දිව්‍යලෝක 6 තමයි චාතුම් මහරජිකය. පහළම දිව්‍ය ලෝකය. ඊළඟට තාවතින්සය. යාමය. තුසිතය. නිම්මාන රති. පරනිම්මිත වසවර්ති. මම ආයෙ කියන්නේ. චාතුම් මහරජිකය. තාවතින්සය. යාමය. තුසිතය. නිම්මාන රතිය පරණිම්මිත වසවත්ති. පරණිම්මිත වසවත්ති කියන්නේ ඉහළම දිව්‍ය ලෝකයේ ඉහළම තලයේ එක. ඒකේ ආයුෂ ඉතාම වැඩි කියනවා. සැප බහුලයි කියනවා. මේ 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 නම් අනුපිළිවෙලින් ආයුෂ වැඩි වෙනවා, සැප වැඩි වෙනවා. බලය වැඩි වෙනවා. ඒ එක එක දිව්‍ය ආනුභාව වැඩි වෙනවා ඈ. මොන 6. ඉස්සර ආච්චිලා සීයලා අම්මලා තාත්තලා ඉස්සර කාලේ. දැන් ඔය මිනිස්සු ඒ කාලේ බණ එහෙම අහන්න යනවනේ, බණ අහන්න යනවා. පොයට යනවනේ, පන්සල් යනවා. බණ මඩුවේ තමයි ඉන්නේ. දැන් පොයට කොහෙද ඉන්නේ? දියත උද්‍යානෙ බත්තර මුල්ලේ ඔක හැරි මුල්ලක එහෙම තමයි. දැන් දැන් පොයට ඉන්න දැන් කුරුණෑගලුම් රජ පිහිල්ල පාකේ ගි මන්දනේ පොයට කරගෙනවද කියලා. පොයට ඉන්න දැන් ඉස්සර යනවා බණ මඩුවලට යනවා. ඉතින් හාමුදුරුවරු ස්වාමීන් වහන්සේලා අර ධර්මාසනේ වාඩිලා බණ කියනකොට හොඳට කන් යමාගෙන අහගෙන ඉන්නවා. එලි වෙනකන් බණ අහනවා කියනවනේ. එලි වෙනකන් බණ අහනවා කියනවා. කොඳුරි දෙන්නේ කකුල් රිදෙන්නේ, කකුල් හිරිවැටින්නේ. දැන් දැන් බෑනේ. දැන් ඔය වදරු දන්නවද මේ යකු මේ මගේ බඩට මගෙත් මේ බඩ පොඩක් තියෙනවනේ. මටත් වාඩිලා ඉන්න මාරි පල්ලෙහා මේ විම කාල විපත්තිය. කාලයත් එක්ක එන විපත. ඇයි මේ අපි කන බොනේවා? දැන් මේ අපිට බේරෙන්න බැරිලා තියෙන. අපි හිතනවනේ මේ ගමේ ගොඩේ කෑම තමයි අපි කන්නේ. අනේ බත් එක කනවා මේ ගමේ. ඒ වගේත් විස තියෙනවා. බේරෙන්න බෑ. මැලේසියාවේ ස්ථූලතාවයට ප්‍රධානම හේතුව විදිහට අඳුනගෙන තියෙන මයිලෝ. අද මැලේසියා තහනම් කළා හෝ මොකක් හරි කළා, එක්කෝ ඒක ගැන මේ මිනිස්සුන්ට දැනුම් දුන්නා මොනවා හරි කළා. අපේ රටෙත් දැන් මේ තාම මුකුත් ඒ ගැන කතාවක් නැහැ. අපූර්වට බොන්න දෙනවා. බිස්කට් විස. දැන් ඔය මේ කොහෙද ඩුබායි හෝ අරාබි හෝ මේ 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 සාමාන්‍ය මේ බිස්කට් අපේ රටින් යවන ඒවා. ගේ ස්ටිකර් එකක් අල්ලලා තිනවා මේ පොඩි ළමයින්ට හොඳ නැහැ කියලා. අපේ රටින් යවන ඒවා මේ මහ ලොකු උජාරුව ගහලා මේ. ඉතින් මෙහෙමුන්ට කවනවා. මේ කන බොන ඒ වගේ ප්‍රශ්න. කාල විපත්ති. ඒ කාලේ එහෙම නැහැ. ඒ කාලේ මොනේ. ඉතින් එහෙනම් දිව්‍ය ලෝක 6 ඈ. ඔය 6 4 කියන එකේ 6 තමයි දිව්‍ය ලෝක 6. ඕක කියලා දීලා ආච්චිලා ළමයින්ට කියනවා. ඔන්න හොඳට පින් කළොත් ඉතින් ඔය දිව්‍ය ලෝක ගැන විස්තරත් කියන මේ ඔක තියෙනවා විමානවත්තු කියලා. ඒ මේ ධර්ම ග්‍රන්ථයේ තියෙනවා. දෙවිවරුන්ගේ විස්තර කියනවා. ඔන්න හොඳට පින් කළොත් යන්න පුළුවන්. එහෙම කියන්නේ. ළමයා පිනට ආස වෙනවා. සත්තුන්ට කෑම දෙන්න පටන් ගන්නවා පොඩි එක. පොඩි කාලේ. ඊළඟට ඔව් අසරණයුන්ට අසරණයට පිහිට වෙනවා. ආච්චි සීයා දකින්නට නැගිටිනවා. ඒ අයට ආසන පනවනවා. අම්මා තාත්තට සලකන්න ගන්නවා. බානුක අතීත මිනිස්සු. දැන් මේ දැන් ඒ කාලට මේ මේ අම්මා තාත්තා තියා දැන් ගුරුවරයෙක් කෙනා නැගිටින්නේ නැහෙනි. මං හිතන්නේ මේ දරුවෝ විතරයි පන්තිවල දැන් මේ මේ අහල පහල සීමා තව ඉන්නවනම් පන්ති අනේ යතින් ඒ යතින් ඒ ගුරුවරු හොඳයි. මේ දරුවෝ තමයි මේ පන්තිවල මේ ටික හරි අහන්නේ. අපි ඉන්නවා ಗುಣධර්ම කියලා දෙන ගුරු 14ක්. දැන් මේ අපිට ගහනවා බයිනවනේ මේ ಗುಣධර්ම කියලා දෙනවා කියලා. එහෙම කියන අයතම තමයි අන්තිමට ඔය රිටර්න් එක ඉන්නේ. පාරකට ගහමු නම් දරුවෝ නැගිටින්න නවත් නෑ. අය ගණන්වත් ගන්නෑ. අපි උඹට සල්ලි දෙනවා. උඹ අපිට ඉගෙනුවා ඩීල් එක ඉවරයි. ඕම් ගුරු ගෞරවය. දැන් කෝ අර ගුරු සිත නොරිදවා. වේලාව නොරදවා. වැතිපෙම උඹ එහෙමයි ඉගෙන ගන්නෙ. ගුරුන් හිතරිතවන්නේ. එතකොට ඔන්න
ගුරුවරුන්ගේ හිත රිදවන්නේ නැතුව අප්‍රමාදීව ශිල්පය දියුණු කරලා ගුණධර්ම දියුණු කරන කෙනාට සුගතිරියන්ට පුළුවන්. ඔය හයෙන් එකට. තේරෙනවද? ඒකයි මම පුතේ මේක මුලට කියන්නේ. ඊළඟ හතර මොකද්ද? ඔක තමයි භයානක. හතර නිරයන් හතර අපායවල හතර පළවෙනි එක තමයි අවීචිය. අහලා තියෙනවද? කටු ඉඹුල ආ දැන් මේවා මේ ප්‍රබන්ධ කියන අරක මේක කියන උන්ට ඒ විදිහම හිතාගෙන ඉන්න දෙන්න. මොකද හොයන්න කවුරු හරි ඉන්නපෙ. ගියදින්. නමුත් මේක පිළිගන්න පිළිගන්න හිත නැමෙන. සසරේ පිනකට තමයි වෙන්නේ ආ. දැන් මොලේ තියෙන එක කල්පනා කරන්න කොහොමද දන්නවද? මොලේ තියෙන එක. මොලේ තියෙන එක කල්පනා කරනවා යකෝ දැන් මේ කියන එක කමන්නේ නැත්තම් කමන්නේ නැත්තම් අවුලන්නේ ඕන බජවුවක් දාන්න හිටියා. හැබැයි බැරිලා තිබ්බොත් මොලේ තියෙන එක කල්පනා කරන්න එහෙම. බැරි වෙලාවත් මේ කියන එක තිබ්බොත් සත්‍යවාදියා නිතරම දෙපැත්ත බලනවා. සත්‍යවාදී සාමාන්‍ය පාරක් පයින්නකොට මොලේ තියෙන එකේ දෙපැත්ත බලන්නේ නැද්ද? ඈ? දැන් අපි වන් වේ පාරක් උනා දෙපැත්ත බලන්නේ නැද්ද? මොකද අපිට ෂුවර් නැහැ නේ අපේ රටේ සෙට් එක. සත්‍යවාදියා දෙපස බලනවා. බලලා බුද්ධිමත් විදිහට තමයි වැඩ කරන්නේ. බූරුවා බලන්නේ එක පැත්තක්. ඌ බලනවා මේව නැහැ පිස්සුද? ඇයි මට පේන්නේ නැනේ? පේන්නේ නැත්තන් නෑ. නිරය අපායවල හතරයි පළවෙනි තමයි අවීචිය. ඔය වේදරු අහලා තියෙන ලෝධිය පොවන නොයේකුත් වද දෙන කර්ම විපාක අනුව සකස් වෙන්නේ. මම ඔය අවීචිය ගැන පස්සේ විස්තර කියන්නම්. අද මට වෙලාව නැහැ. ඊළඟ අසුර ලෝකය. අසුර ලෝකය. අසුර ලෝකේත් ධර්ම අවබෝධය කරන්න බෑ. ධර්මය අවබෝධ කරන්න බෑ. ඉක්මනට කේන්ති යනවා. අසුර ලෝකේ විස්තර ගැන තියෙනවා. මම කියනවට වඩා ස්වාමීන් වහන්සේ නමක් කියන එක හොඳයි. දැන් ඔය මේ මේ බොන අයට එහෙම නිතර බීමට බැහැ වෙලා ඉන්න අයට ඔය ලෝකෙන් තමයි බැල්ම වැටෙන්නේ. ඊට පස්සේ ඔව් එක එක දුර්ගුණ. ඊළඟට പ്രേත ලෝකේ අහලා තියෙනවද ඔය പ്രേතවතු පාලිය කියලා එකක් තියෙනවා. പ്രേතවතු පාලිය තියෙනවා. එක එක പ്രേතෙන්ගේ විස්තර මුගලන් මහරහතන් වහන්සේ ඉස්සරහට මුණ ගැහෙන්නේ සමහරයි. සමහර වෙලාවට මුගලන් මහරහතන් වහන්සේ දකින්නවා. දැක්කම මිනිස්සුගේ අනුකම්පාවෙන් කියන අය ඒ කාලේ මිනිස්සුන්ට එහෙම ඉරිදි නැහැ නේ. නහරවැල් ලිලිපිලා ගිහිල්ලා බොහෝ කාලයක් බඩගින්නේ පිපාසයෙන් අහලා තිනවද එහෙම කැහි සොටු වළඳ කැහි සොටු තමයි කන්නේ කැහි සොටු මිනිසුන්ගෙන් පිට වෙන අපවිත්‍ර දෑ කකා මුත්‍රා අසූචි මේ වගේ මේ මේ අර දුර්ගන්ධේ විඳ විඳ ඒ වගේ තමයි යැපෙන්නේ අවුරුදු ලක්ෂ ගණන් ඉන්නවා ප්‍රේතින් සමහරලාට ප්‍රේත ලෝකය ඊළඟට තිරිසන් අපාය තිරිසන් නිරය මේ අපි හිතනවා දැන් මම පශු වෛද්‍යවරේ අපිට මේ භෞතික ලෝකේ පේන විදිහට මේක එක්තරා මේ පරිණාමික ක්‍රියාවලියක මේකක් කියලා නේ කියන්නේ. හැබැයි ඒකට කියන්නේ පරිණාම වාදය ඈ. තාම නියමයක් නෙවෙයි. ඕනනම් මතු අනාගතේ මේක වැරදි කියලා කෙනෙකුට ඔප්පු කළ හැකි. වාද කියන්නේ ඒකනේ. චාල්ස් ඩාවින් නිහතමානී මේ අපේ උන්ට වඩා. මම දවසකට කීප පන්තියක. චාල්ස් ඩාවින් නිහතමානී. මේ මිනිස්සයා ඒක කල්පනා කළා මේක වාදයක් කියලා කිව්වා නිහතමානීව. මේ මට හිතනදී මම පොඩ්ඩක් මේ පරීක්ෂණ කරලා මට හිත මං හිතුවදී මේක සමහරට ඉස්සරහින් වරදින්නත් පුළුවන් කියලා මිනිහා ඒක නිහතමානීව කිව්වා. අපේ උන් ඒක අප්පා. ඔය ගොඩක් මේ විද්‍යාව කියන්නේ මොකද්ද කියලා දන්නේක දන්නවා මේකේ තියෙන ප්‍රශ්නේ මේක මේ ඉස්සරහට බිඳෙන්න පුළුවන් කියලා දන්නවා ඒකයි ගොඩක් මේ විද්‍යාව දන්න අය ඒකට මේ සයන්ස් කරන්න මොන්නේ විද්‍යාව කියන එක දන්න අය බුදුරජාණන් වහන්සේ වදාළ දේ සත්‍යයි කියලා අදහගෙන ඉන්නේ මේක මෙහින් මෙහින් අතගාපු සෙට් එකක් ඉන්නවා උන්ට ඒක තරම් ලොකු දෙයක් නැහැ ඔය දරුව මේවා ඉගෙන ගන්න ඔය දරුව මේවා ඉගෙන ගන්න දැන් ඔය පරිණාමවාද මේ ඉගෙන ගන්න අපිට තියෙනවනේ තුන්වෙනි එකේ ඉගෙනගෙන හොඳට විභාග වලට ලියලා ගොඩ ගිහිල්ලා සැප ජීවිත ගෙවන්න. හැබැයි ධර්මයෙන් ඈත් වෙන්නේ නැහැ. එහෙනම් තිරිසන්මු කියන්නේ නිරේක ඉන්න පිරිසක්. දුක් විඳිනවා. තිරිසන් ලෝකේ තියෙන්නේම බඩගින්න, පිපාසය, මරණ බය. බලන්න ඔය ගෙදරක රතිඤ්ඤා පිපෙනකොට බල්ලෝ කොච්චර බය වෙනවද කියලා. දැන් ඔය ගෙදරක ඇති කරනවා නම් හාව කොච්චර බයින්ද ඉන්නේ කියලා බලන්න. දැන් මම ඔය අලුත් අවුරුද්දට රතිඤ්ඤා පත්තු කරන්න එපා කියන ගෙවල් වල. ඇයි? මේ ලේන්නුන්ගේම හදවත් පැලෙනවා. ගස් වලින් වැටෙනවා. පව් මේ සතු මරණ බයෙන් ඉන්නේ. හිතලා බලන්න ওই දරුවන්ට අපිට එහෙම ජීවත් වෙන්න උනා නම් මරණ බයෙන්. ඒ නිසා ඒ කාලේ මිනිස්සු මේ හතර ගැන කියලා කියනවා මගේ පුතා පව් කරන්න එපා උඹට මේවට යන්න වෙයි කියලා. ඒ කොල්ල බය වෙනවා. ඒ කොල්ල හො කෙල්ල බය වෙනවා. පවට බය වෙනවා. විපාකයට බය වෙනවා. පවට ලැජ්ජාවක් එනවා. සතේකට ගහන්න ගලක් උසලකට දැයෙනවා. අම්මෝ අරකට යන්න වෙයි. පැත්තකින් තියන. හොඳ නැද්ද? ඒ නිසා මගේ පුතාලා පන්තියේ කෙලවරේ වාඩි වුණත් මගේ ඉස්සරහා ගුරුවරයා ඉන්නවා කියලා හිතාගෙන ඉගෙන ගන්නවා. බැන්නේ නැහැ මේ බැන්න නෙමෙයි. මේ බැන්න නෙමෙයි. මම මෙහෙම නෙමෙයි බයින්නේ. මට හොඳට බයින්න පුළුවන්. මේ බැන්න නෙමෙයි. ආදරෙන් කිව්වේ. සෙනෙහසින් කිව්වේ වරදේ බැඳෙන්න එපා. හොඳට අහගෙන ඉන්න ඕන පාඩම. හරි?
දැන් හැමෝම 6 4 දන්න මේ. තාර පුතාට පින් සිද්ධ වෙන්න ඕනේ එකට නේ. එහෙම කළා දැන් තව එකෙක් දඟලන්නේ නැහැ. ආයෙ පාර කහ ගන්න. දැන් ඔතනින් ඉවරයි ඈ.